ආයිබෝන් හැමෝටම සුබ සන්ධ්‍යාවක් ප්‍රාර්ථනා කරනවා. මොකද කරගන්නවා. ආයිබෝන් හැමෝටම සුබ සන්ධ්‍යාවක් කියලා ප්‍රාර්ථනා කරනවා. කැමරා ඔන් කරගන්න හැමෝම හරි හැමෝම කැමරා ඔන් කරගන්න. ඕ කැමරා ඔන් කරගන්න හැමෝම. හරි මං හිතනවා මේ අද පොඩස වෙනස් වෙලා තියෙන රවුලේ කොණ්ඩේ දෙකම කපල නිවාඩු දුන්න නිසා මේ රවුලේ කොණ්ඩේ කපලා තියෙන වෙනස කෙනෙක් එහෙම නෙමෙයි. තේසවරම තමයි වෙනස කෙනෙක් දානවා. Right. හරි ඔයා මං හිතන නිබන්ධනය අරගෙන ඇති කියලා නිබන්ධනය අරගෙන තියෙනවා නම් දැන් නිබන්ධනය ළඟට ගන්න මුද්‍රණය කරගෙන තියෙනවා නම් අපි මෙතන ඉඳලා පටන් ගමු. Right. හරි මම ඩොකියුමන්ට් එක ෂෙයා කරන්නම්. හරි ඔන්න දැන් ගා පාට ඩොකියුමන්ට් එක ෂෙයා වුණා. පේනවා නේද රයිට් මාක් එක දාන්න. හරි අපි මෙතනින්ද කතා කරගෙන යන්නේ. රයිට්
එහෙනම් පුළුවන් හැමෝම ඔන් කරගන්න වීඩියෝ එක. එතකොට තමයි මට ඔයගොල්ලෝ දැක්ක දැක්ක ලස්සනට මේක කරගෙන යන්න පුළුවන් වෙන්නේ. නිසා හැමෝම ඔන් කරගන්න. නිබන්ධනයත් ළඟට ගන්න අතර ගන්න. මැසේජ් රිවන් කරන්න කියලා කියනවා. ඒ මොකටද? අර මුද්‍රණය කරගත කට්ටිය පොඩ හෑන්ඩ් මාක් එකක් දාන්න බං. ස්ක්‍රිප්ට් එකට ගෲප් එක ආවේ නැහැ කියලා කියනවා. මම දැම්මානේ නැටායි දාන්න නැවත. හරියා පොඩි සිග්නල් ප්‍රශ්නයක් ආවා, පොඩ්ඩක් එහෙමට ගියා. අපි පටන් ගමු දැන්. නිබන්ධනයේ ගෲප් එකට ආයෙත් දාන්න පුළුවන්. ඔව් දාන්න. හරි. ඉතින් නිබන්ධනයේ තියෙන පළවෙනි ප්‍රශ්න විරිත් වෙනස් කිරීමට කතුරයා තුල ප්‍රතිභාව ගුත්තිලකාවේ වඩාත් රසවත් වෙන්න හේතු වූ ඇත. උදාහරණ දෙමින් පැහැදිලි කරන්න. මේක තමයි ඒකේ තියෙන පළවෙනි ප්‍රශ්නේ. නිබන්ධනයේ කාතේ හරි තියෙනවා නම් මේක තමයි පළවෙනි ප්‍රශ්නේ. එතකොට අපි දැන් පළවෙනි වතාවට විචාරයක් ගැන කතා කරන්න යන්නේ. හරිද? අපි පළවෙනි පාරට විචාරයක් ගැන කතා කරන්න යන්නේ. දැන් මේ නිබන්ධනයේ නැත්තම් කාතය කැමරා ඔන් කරගන්න. එතකොට ඔයගොල්ලෝ දකින්න නැත්තම් මට මේක ටිකක් අමාරුයි කරගෙන යන්න. ඒ නිසා හැමෝම පුළුවන් හැමෝම හතර දිනකවත් අනිවාර්යෙන් කැමරා ඔන් කරගන්න. එතකොට මේ ප්‍රතිචාරත් එක්ක මට ලෙසි ඔයගොල්ලොත් එක්ක මේ වැඩේ කරගෙන යන්න. රයිට්? ඒ වගේම ලියන්න පොතකුත් ළඟට ගන්න. බඩ කඩිත්තු ඔන් කරගන්න. රයිට් රයිට් එතකොට ඒ අවස්ථාවට දැන් ලියන්න පොතකුත් තියාගන්න. මෙතක ප්‍රශ්නේ අනිවාර්යෙන් ලියන්න ඕන නිසා ලියා ගන්න ඕන නිසා අනිවාර්යෙන්
නිබන්ධනේ නැති කට්ටිය අනිවාර්යෙන් තියාගන්න පොතක්. හරි. ඉක්මනට පටන් ගමු. ප්‍රශ්නේ තමයි ඒ අවස්ථාවට ගැළපෙන ලෙස විරිත් වෙනස් කිරීමට කතුවරයා තුළ ප්‍රතිභාව ගුත්තිලකාවේ වඩාත් රසවත් වෙන්න හේතු වියත උදාහරණ දෙමින් පැහැදිලි කරන්න. අපි මේක ප්‍රවේශය ලිව්වා කියලා කාට හරි මතක දාන්න. හෑන්ඩ් මාක් එකක් දාන්න. හරි. හෑන්ඩ් මාක් දෙකක් වැඩෙනවා. හරි. ලිව්ව කට්ටිය ලිව්ව කියලා chat box එකේ දාලා බලන්න. ලිව්ව කෙනෙක් ඉන්නවද කවුරු හරි? හරි ප්‍රවේශය ලිව්වන්. Right. එතකොට මේ ප්‍රවේශයට අදාළ ප්‍රවේශය ලියන විදිහ තමයි ඔය මුල තියෙන්නේ සිංහල පද්‍ය සාහිත්‍යයේ සරමේ යුගය වන පෙරකුම් රජ සමයයි කෝට්ටේ යුගයේ ලියව සලාවත ජයපාල මහතුගේ ආරාධනෙන් කෝට්ටේ යුගයේදී වැත්තැහැමියන් විසින් ගුත්තිලකාව රචිතය ජනප්‍රවාදයන්ට අනුව වැත්තැහැමි තුර්කවි රාහුල හිමියන්ගේ ගෝලයක ගුරුගෝල සම්පතාවේ හිතමනාපක ප්‍රතිඵලයක් ලෙස ගුත්තිල කාව්‍ය ගුත්තිල ජාතකය ගුත්තිල කාව්‍යයට මූලාශ්‍රවය ගුත්තිල සමුසල දෙනාගේ වීණා වාදනයේ අවස්ථා රසවත් ලෙස පද්‍ය 511කින් ඉදිරිපත් කරයි භාෂා භාවිතයේ අවස්ථා නිරූපණය කාව්‍ය සංකල්පන යොදා ගැනීම ශබ්ද රසයෙන් අර්ථ රසයෙන් තීව්‍ර වීම උපමා භාවිතයේ සුවිශේෂත්වය චරිත නිරූපණ ආදී කාව්‍ය නිර්මාණ ශක්තතා මැනවින් විදහා පෑමට වැත්තාවේ හිමියන් මැනවින් සමත් වී ඇත අවස්ථාවට උචිත ලෙස විරිත් වෙනස් කරමින් සහෘදයන් විනෝද සහෘදයාට එක් කරන වින්දනයේ සුවිශේෂය මේකේ තියෙන ඔය විදිහට මේකේ තරම් ලොකුවට හිතන්න එපා එදා මම කියලා දුන්නා කොහොමද ප්‍රවේශය ලියන්නේ කියලා ගුත්තිලකාවේ වැත්තැහැමියන්ගේ නිර්මාණයේ කෝට්ටේ යුගයේ රචනා කරන ලද්දකින් ගුත්තිල ජාතකයේ මූලාශ්‍ර වී ඇත පද්‍ය 511කින් සම්මන්විත වේ ගුත්තිල සහ මූසල ප්‍රධාන චරිත වේ ගුත්තිල සහ මූසල දෙදෙනාගේ ද්වන්ද වීණා තර්කයේ බේ නිරූපණය වේ එතකොට ඒ අවස්ථාවන්ට උචිත ලෙස විරිත් භාවිතා කළ ආකාරයේ පහත නිදසුන් ඔය ප්‍රවේශය ලියාගත්තා. ලියාගත්ත නැති කෙනෙකුට පුළුවන් නිබන්ධනය මේකෙන් ලබාගෙන ඊට පස්සේ මේ කොටස දිහා බලාගෙන ප්‍රවේශය හදාගන්න අපි තවදුරටත් ඉස්සරහට මේකේ ප්‍රවේශය ලියනවා. හරි. මම හිතනවා අපි ප්‍රවේශය ලියකලා එතනින් එහාට සාකච්ඡා කරේ නැහැ. එතෙන් ඉඳලා අපි ඉස්සරහට සාකච්ඡා කරනවා. හරි. දැන් අපෙන් මේ ප්‍රශ්නේ අහන්නේ කෝ කැමරා ටික කවුරුත් ඔන් කරගෙන හැමෝම ඕෆ් කරගෙන right පුළුවන් හැමෝම ඔන් කරගන්න හරි ලියවා සර් ලියවා කියලා හරි දැන් අපි මේ ප්‍රශ්නේ හරියට තේරුම් ගමු මේක අපි අනිවාර්යෙන් හරියට තේරුම් ගන්න ඕනේ ඒ ඒ අවස්ථාවන්ට ගැළපෙන ලෙස විරිත් වෙනස් කිරීමට කතුවරයා තුළ වූ ප්‍රතිභාව කතුවරයා තුළ වූ ප්‍රතිභාව දැන් මේක ඇතුලේ අපි වචන කීපයක් ඉගෙන ගන්න ඕනේ ඒ තමයි විරිත ඒ වගේම ප්‍රතිභාව උචිත අවස්ථාන් කියන කොටස් තුනක් මේ ප්‍රශ්නේ ඇතුලේ තියෙනවා හරිද දැන් ඉතාලම සාවධානව පැහැදිලිව අපි මේ සාකච්ඡා කරනවා මේ ප්‍රශ්නේ ඉස්සරහට දැන් මේ අපි ਵਿਚාරයක් කියන එකක් ලියන්න මුල පුරලා මේ ඉස්සරහට යන්න හදන එක ඉතින් අපි හැමින් ඉස්සරහට යන් සාවධානව ඉතාලම පිළිවෙලට එකින් එක 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 කැලලින් කැලල අපි ඉස්සරහට මේක කතා කරගෙන යන් හරිද රයිට් එතකොට පළවෙනියටම අපි ඉගෙන ගන්න ඕනේ ඒ ඒ අවස්ථාවට ගැළපෙන ලෙස විරිස් වෙනස් කිරීමට කතුවරයා තුළ ප්‍රතිභාව ගුතලකාවේ වඩා අතරසොත් වෙන්න හේතු වෙනවා කියන එකෙන් ඔයා හයිලයිට් කරගන්න ඒ අවස්ථාවට ගැළපෙන විරිත් වෙනස් කිරීම ඊළඟට ප්‍රතිභාව කියන මේ කාණ්ඩ තුන වා මේ ප්‍රශ්නය ඇතුලේ හයිලයිට් කරගන්න ඕනේ හරිද අවස්ථාවට ගැළපෙන ඒකාවට විරිත් වෙනස් කිරීම සහ ප්‍රතිභාව කියන කාරණා තුන වා හයිලයිට් කරගන්න ඕනේ හරිද රයිට් අනේම හයිලයිට් කරගත්තට පස්සේ අපි මේ ප්‍රධාන අංශ තුන හරියට අවධානය යොමු කරලා තමයි මේක ඉස්සරහට කතා කරගෙන යන්නේ හරි දැන් අපි මෙහෙම ප්‍රශ්නෙට යමු දැන් හිතන්න ඉස්සලා අපි හදා ගන්න ඕනේ විරිත කියන්නේ මොකද්ද ඒක අපි ඉස්සලා ඉගෙන ගන්න එපා මොකද්ද විරිතක් කියලා කියන්නේ කාට හරි පුළුවන් නම් විරිත කියන්නේ මොකද්ද කියලා දන්නවනම් පුළුවන් chat box එකේ පොඩ්ඩක් දාන්න විරිත කියන්නේ මෙන්න මේකයි සර් කියලා කවුරු හරි දන්නේ කෙනෙක් ඉන්නවනේ හෑන්ඩ් මාක් එකක් දාන්න
නොකල යුතු දේ කියලා එක්කෙනෙක් උත්තරයක් දානවා. විරිත කියන්නේ නොකල යුතු දේ කියලා. මම එයාට පොඩි ක්ලප් එකක් දෙනවා. එවැනි උත්තරයක් හරි chat box එකට දැමීම සම්බන්ධයි. වෙන කවුරුත් නෑ උත්තර මේ හුණා බකමුණ වගේ ඉන්නේ. ඉතින් ඒ බකමුණ වගේ ඉන්න ඔක්කොටම දැන් මම විරිත ගැන කියලා දෙන්නයි යන්න හදන්නේ. හරි. එහෙම කිව්වම එක එක කට්ටිය විරිතනවා. විරිතල hina වෙනවා. විරිත කියන්නේ විරිතනවට එහෙම නෙමෙයි. හරිද? ඉතින් මෙච්චර සිංහල උගන්නද්දි ඔය බඩගඩේ ඔන් කරගන්න කිව්වම ඒක ඔන් කරගන්න තේරෙන්නේ නැත්නම් දෙමලෙන් තමයි කියන්නේ වෙන්නේ. හරිද? දැන් මම එහෙට මෙහෙට ගිහිල්ලා කට්ටිය ඔන් කරගෙන නැත්නම් මොකද කියලා බලන්න. මොකද මම මේ කැමරා ඔන් කරන්න කියලා කියන්නේ මේ වැඩේ ඔයගොල්ලෝ අනිවාර්යෙන් සෙට් වෙලා ඉන්නවද කියන එක මට බලා ගන්න ඕනි. නැත්නම් ඔහේ ඔයා නිදි කැමරා ඔන් කරන්න මට මතක හිටියේ 9:00 දී ඔයගොල්ලෝ ඉතාලි හොඳට කැමරා ටික ඔන් කරගෙන ලස්සනට වැඩ සටහන හිටියා. 10:00ට ආවට පස්සේ මොකක් හරි සීන් එකක් වෙලා. ගෑල් ළමයි වැඩි වේට පත් වෙලා, පිරිමි ළමයිනුත් නිකන් මොකක් හරි වැඩි වේට පත් වෙලා වගේ ද මන් දන්නේ කාගේවත් කැමරා ඔන් වෙන්නේ නැති වගේ කතිය. එස හැමෝම ඔන් කරගන්න. මට හිතුණා එකපාරට මත් දවසේ මේ කැමරා ඔන් කරලා නැති මෙන්න මෙයාව මේකෙන් අයින් කරන්න ඕනි කියලා මම අයින් කළා දාන්න. හරි මට එකපාරට හිතුණා තියෙනවා රිමූව් කරලා දාන්න ඕනි. මේකට කොච්චර කිව්වත් මේක කියන එක හැන්නේ නැහැ තේරෙන්නේ නැහැ නේ කියලා මට හිතුණා මම රිමූව් කරලා දාන්න. එතකොට අද දවසේ පාඩමට ඉන්නේ වෙන්නේ. හරි. ඒ නිසා බොරු හැම නෙමෙයි මට කේන්ති කිව්වත් මම ඒ වගේ වැඩ තමයි කරන්නේ. හරි මේ මෙයා එක දවසක් මම දැකලා නැහැ කැමරාව තියාගෙන ඕන් කරනවා. ඒ නිසා මම කරන්නේ මොකද ටග් ගාලා රිමූව් කරලා දානවා. හොඳ පාඩම් ඉගෙන ගන්න කියලා. උගන්නන පාඩමට අමතරව. හරිද? රයිට්. දැන් අපි හොයාගෙන යන් මොකද්ද මේ විරිත කියන්නේ කියලා. නොකල යුතු දේ නෙමෙයි විරිත කියලා කියන්නේ. දැන් කවියෝ තමන්ගේ පද්‍ය බන්ධනේ කරද්දි මොකද සර් පද්‍ය බන්ධනේ කරනවා කියලා කියන්නේ පද එකට බන්ධනවා. එහෙම නැත්නම් කවි ලියනවා. හරිද? පද්‍ය බන්ධනේ කියලා කියන්නේ කවි ලියනවා. දැන් අපි ඔය 10 වසර රාවට පස්සේ කවි ලියනවා, කවි ගොතනවා, එකට ගැට ගහනවා කවි. ඒ වගේ බාල වචන පාවිච්චි කරන්නේ නැහැ. දැන් අපි ටිකක් සාහිත්‍යාත්මක ප්‍රාගුණ්‍යයෙන් යුක්ත භාවාත්මක වදන් තමයි භාවිතාවට ගන්න. ඒ නිසා ඒවෙන් තමයි අපේ සාහිත්‍ය අපි තුල අභිප්‍රේරණයක් ඇති කරන්නේ. ඔච්චර වරවචන දාන්න ඕනේ නෑ, බය වෙන්න එපා. ඔයිට වඩා සරලව අපිට මේක ඉගෙන ගන්න පුළුවන්. එතකොට මොකද්ද මේ විරිත කියලා කියන්නේ? ඇත්තරම සර් මගේ කැමරාව ඔන් කරන්න බෑ සර්. හරි. ඔන් කරන්න බැරි කැමරාව ගහලා දාන්න පොළවේ. ලියුම් කාඩ් එක දාන්න මට තැපල් කරන්න මගේ ඇඩ්‍රස් එකට මගේ ඇඩ්‍රස් එක කියන්න. හරිද? එතකොට මොකද්ද අපි හැමිට කතා කරගෙන මට දැන් හදිස්සි නෑ මොකද ඔයාලට මේක හොඳට පැහැදිලි කරලා මේ વિચાર සම්බන්ධයෙන් තියෙන අවිචාරාත්මක භාවය ඔයගොල්ලන්ගෙන් අයින් කරන්න ඕන නිසා. දැන් ඔයගොල්ලන්ට තේරෙයි වෙන ස්කෝල්ට එම ගියාම વિચાર කියලා දෙනකොට බුදුම්මේ මේ මොනවද කියලා හිතා ගන්න බැරුව අඤ්ඤකොලස් වෙලා නහර ගැට ගැහිලා දබර කලන් දාලා මේ හැට ඉන්නකම් මොනවද මේ વિચાર කියලා. ඒ නිසා පිළිවෙලට මොකද මගෙන් ඉස්සෙල්ලා මේ කරගන්න සමහම මේක පිළිවෙලට හදලා දෙන්න ඕනේ. ඒ නිසා කිසි කලබලයක් නෑ. මට කිසිම හදිස්සියක් නෑ. ඔයාලට හදිස්සියක් තිබ්බත් කලබල වෙන්න එපා. කඩිසර වෙන්න. හරිද? දැන් විරිත් කියලා කියන්නේ අපි කවියක් ලියනකොට ඒ කවියට දාන අපි හිතමු ඒකට රිද්ම් එක කියලා. ඒකට අපි කියමු තාලය කියලා. ඒකට නැත්නම් අපි ලය කියමුකෝ. එහෙනම් ඔන්න ඔයා නිකන් දැනට නිකන් මතක තියාගන්න. විරිත කියලා කියන්නේ තාලේ ලල 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 වගේ තනනනනනනනනනා කිව්වම මොකරි සින්දුවකට තියෙනවනේ තාලයක්. අපි ඒ සින්දුව ඇහෙනකොට නටන්නේ, නැලවෙන්නේ, අඹරෙන්නේ, වැනෙන්නේ ඒ සින්දුවේ තියෙන රිද්ම් එක. නිකන් ඔයා දැනට හිතාගන්න. හරිද? විරිත කියලා කියන්නේ නොකල යුතු කාරණා නෙවෙයි. මොකද්ද? රිදම් එක තාලේ. මොකද්ද? මොකද්ද? ටැබ් බොස් එකේ දාන්නකෝ. මොකද්ද? රිදම් එක නැත්නම් තාලේ. නැත්නම් ලය. මොකද්ද? ලය. ලය තාලේ. ලය තාලේ. ලය තාලේ. ලය තාලේ. තාලේ 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 තාලේ. හරි. මම ප්‍රශ්නයක් අහලා තාලේ මතක හිටින විදිහට පොඩි උත්තරයක් අමේ. පොඩි තේරෙවිලක් අහන්න. හරිද? දැන් නැට්ටුවක් නටනවා උඩ රට තාලෙට. මොන තාලෙටද නටන්නේ? උඩ රට තාලෙට. උඩ රට තාලෙට නටනකොට අද්දික තියාගන්න විදිහක් තියෙනවා. දැන් උඩ රට කට්ටි හැම ඇති. පහත රට නම් මෙහෙම එහෙම තියෙනවානේ. එක එක උඩ රට නම් මෙහෙම එහෙම එක 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 විදිහ තියෙනවානේ. ඉතින් උඩ රට තාලෙට දැන් නැට්ටුවේ පෙරහැරේ නටන රට යනවා මෙහෙම. හරි. එකපාරටම කකුල පැපිලා දබාංගල වැඩි වැටෙනවා. බිම වැටෙනවා. ඊට පස්සේ ආයින දැන් ආයින නැග දැන් දැලා අතපය දැන් ඔක්කොම බ්ලොක් කරලා දෙකට කැඩලා තියෙනවා. දැන් නැට්ටෝ යන්නේ මොන තාලෙට? දැන් නැට්ටෝ යන්නේ මොන තාලෙටද? ඉස්සෙල්ලා උඩ රට තාලෙට තමයි නැට්ටෝ. හරිද? දැන් බිම වැටලා අතපය කඩාගෙන ඉන්නේ. දැන් යන්නේ මොන තාලෙට?
අයියෝ ඔකත් කියන්න බැරි ආයම දැන් ඉස්පිරිතාලේට හරි හරි දැන් යාන ඉස්පිරිතාලේට හරි දැන් ඒ නිසා මතක තියාගන්න තාලය මොකද්ද තාලය රිදම් එක හරිද මොන රිදම් එක හරිනේ විරිත රිදම් එක තාලය ඔය කවි වලට ඉතිහාසයේ ඉඳලා මේ නූතනයේ දක්වා කවියන්ට කවිලියන් විරිත තාලය කියලා දුන්නේ අනුරාධපුරයේ යුගයේ ලියවෙච්ච පොතක් තිබ්බා ඒකට කිව්වේ එලු සඳස් ලකුණ කියලා මොකද්ද එලු සඳස් ලකුණ මොකද්ද කියන්නේ එකට එලු සඳස් ලකුණ මොකද්ද කියන්නේ එලු සඳස් ලකුණ මේ එලු සඳස් ලකුණේ තමයි ඒ විරිත් තියෙන්නේ මොනවද තියෙන්නේ විරිත් තියෙන්නේ මෙහෙම මේ විරිත මෙහෙම මේ විරිත මෙහෙම මෙහෙම මේ විරිත දැන් එහෙම එහෙම විතරයි කියලා දෙන්නේ නිකන් ඔළුවට ගන්න විරිත් විරිත් වල තාල තාල වල එක එක හැඩ තියෙනවා එක එක හැඩ තියෙනවා දැන් උදාහරණයක් විදියට තුජ දෙක තුය ජානසනම් ප්‍යාර හොතා හේ දිවානසනම් ඒක එක තාලයක් දැන් ඒකේ ඔරිජිනල් එක කියන්නේ එක තාලයකට දැන් මම කිව්වේ තව තාලයකට. එතකොට එතන තාල දෙකක්. එතකොට එතන විරිත් දෙකක්. හරිද? එතකොට තේරි අංගලි පකරිකේ චාලා මම තාකේ ආ ජල් මේ පාලා මා ඔ මෙරේ මා තොමෙරා ලාඩිලා බන් කුතේ රසායා මේ තුජික ඒක වෙන තාලයක් ඒක ඔරිජිනල් එක කියන්නේ එක තාලයකට දැන් මං කිව්වේ වෙන තාලෙක. එතකොට දැන් හතරම තාල හතරක්. කීයද? තාල හතරක්. ඔන්න ඔකට තමයි අපි විරිත් කියලා කියන්නේ. එතකොට එලු සඳස් ලකුණේ දේලා තියෙනවා මෙන්න මේ තාල වලට. මෙන්න මේ විරිත් දැන් ටිකක් ඉස්සරහට ගියාම කියලා දෙන්න. දැනට මේ කරන්නේ මේ ප්‍රශ්නේ තේරුම් ගන්න එක. ඊළඟට ඒ අවස්ථාවන්ට ගැළපෙන ලෙස විරිත් පාවිච්චි කරනවා. ඒ තැනට ඒ ගැළපෙන විරිත. ඒ කියන්නේ ඒ තැනට ගැළපෙන තාලේ පාවිච්චි කරන්න ඕනි කියන එකයි මේ කියන්නේ. ඒ තැනට ගැළපෙන තාලේ. හරිද? දැන් විරිතක් තෝරගන්නවා තාලයක් තෝරගන්නවා. ඒක ගැළපෙන තැන, ඒක ගැළපෙන තැනට දාන්න ඕන. දැන් මොකද්ද මේ ගැළපෙන තැනට? දැන් හොඳට මේක අහගන්න ඕනේ. හරියටම ඔළුවට දාගන්න. මොකද්ද මේ ගැළපෙන තැනට විරිත දානවා කියලා කියන්නේ? ගැළපෙන තැනට තාලය දානවා කියලා කියන්නේ? ඒක ටිකක් හරියට තේරුම් ගත්තේ නැත්නම් අපිට මේ ප්‍රශ්නට උත්තරේ ලියාගෙන යන්න බෑ. හරිද? රයිට්. දැන් මේ ගැළපෙන තැනට තාලය දානවා කියන එක මම පොඩ්ඩක් පළවෙනි කවිය හරියදී පැහැදිලි කරලා දෙන්න. ඊට පස්සේ ප්‍රතිභාව කියලා කියන්නේ මොකක්ද? What's the meaning? ප්‍රතිභාව. ප්‍රතිභාව කියලා කියන්නේ අපූර්ව වස්තු නිර්මාණාක්ෂම ප්‍රඥා ප්‍රතිභා. කියමුබන් අපූර්ව වස්තු නිර්මාණාක්ෂම ප්‍රඥා ප්‍රතිභාව. මොකද කියන්නේ? මොකද සර් ඒ කිවි? මොකද? I can අපූර්ව වස්තු නිර්මාණාක්ෂම ප්‍රඥා ප්‍රතිභා. I can අපූර්ව වස්තු නිර්මාණාක්ෂම ප්‍රඥා ප්‍රතිභා මොකද්ද අපූර්ව වස්තු නිර්මාණාක්ෂම ප්‍රඥා ප්‍රතිභා අපූර්ව වස්තු නිර්මාණය කිරීමේ හැකියාවට කියනවා ප්‍රතිභාව කියලා. ඒ කියන්නේ පෙර නොවු විරු දැන් නිර්මාණය කිරීමේ හැකියාවට අපි කියනවා මොකද්ද ප්‍රතිභාව කියලා. පෙර නොවු විරු දැන් නිර්මාණය කිරීමට අපි කියනවා ප්‍රතිභාව කියලා. හරිද? ඔන්න දැන් ප්‍රතිභාව කියන එක දන්න. ඒකට අපි උදාහරණ ගමු මෙන්න මෙහෙම. කෝ බලන්න මුහුදට ගිහින් තියෙන අය මට අත උස්සලා කියන්න. මුහුදට ගිහින් තියෙන කට්ටි හෝ ගානා පොකුණ දැකලා තියෙන කට්ටි කෝ බලන්න අත උස්සලා කියන්න. හරි. අත උස්සනකොට කැමරාව ඔක්කොම ඕෆ් වෙලා. හරි. ඔක්කොම දැන් හරි. දැන් ඔය හෝ ගානා පොකුණ ගාවට ගිහිල්ලා මුහුද දිහා බලාගෙන ඉන්නකොට හරිද? ඔයාට මුහුද ගැන මොනව හරි හිතුණාද? ඔව් හිතුණා. රැල්ලක් තියෙනවා. වටේ හිප්පි කටු තියෙනවා. එතකොට ඒ මුහුදට පණින්න හිතුණා. පිහිනන්න හිතෙනවා මුහුදේ. පිහිනලා සතුටු වෙන්න හිතෙනවා මුහුදේ. මේ දැන් මේ දවස්වල මේ TikTok එකක් කරනවා නේද? මේ එහෙම අහලා නැද්ද? මම හිතන්නේ කට්ටිය බලන්න ඇති කියලා. මුහුදේ පිහිනන්න හිතෙනවා නේ? එහෙම නේ ඔයාලට හිතෙන්නේ මුහුදේ ලක්ිනවා නේ? පීනන්ට හිතෙනවා. හරි. එහෙම කියනවනේ. ඔන්න බලන්න මුහුද දැකලා තව එක්කෙනෙක්ට හිතිච්ච විදිය. මොකද්ද? වලදින අදහසින් මෙන් සුර ගඟ අඟන නල බල සසල දල රළ පෙළ නුඹ නැගෙන වෙලලස ගැවසි මුතුසක් පබලු බබලන බල මහ මුහුද එම සඳ උතුරින් පෙනෙන. මොකද්ද? මෙන්න ප්‍රතිභාව තියෙන එක්කෙනෙක්ට මුහුද දැක්කහම ප්‍රතිභාව තියෙන කෙනෙක්ට
මුහුද දැක්කහම පේන විදිය. වළඳින අදහසින් මෙන් සුර ගඟ අඟන ආකාශ ගංගාව නැමැති කාන්තාව වැළඳ ගැනීමේ අදහසින් අහස කාන්තාව ආකාශ ගංගාව කාන්තාව ආකාශ ගංගාව නැමැති කාන්තාව වැළඳ ගැනීමේ අදහස කියන්නේ තුරුළු කරගන්න බදා ගැනීමේ අදහසින් හරිද ආකාශ ගංගාව නැමැති කාන්තාව බදා ගැනීමේ අපේක්ෂාව නලබල සසල දල රලපෙල නුබ නැගෙන සුලංගේ බලයෙන් එසවි අහසට එසවෙන දල රල දෑත් දල රල නැමැති දෑත් අහසට එසවෙනවා මොකද්ද කියන්නේ දැන් මේ බලන්න එයා කොහොමද මූද දැකලා තියෙන්නේ මූද ස්වාමී මූද කියන්නේ මිනිහෙක් අහස කියන්නේ කාන්තාව අර දෙපැත්තෙන් නැගෙන දල රල පෙළ අත් දෙක එතකොට සයුර නැමැති ස්වාමියා අර රල නැමැති අත් දෙකෙන් රල නැමැති අත් දෙකෙන් ආකාශ ගංගාව මොකක් කරන්න හදනවද වැළඳ ගන්න හදන කවුරු ඊට කලින් කොහොම මුහුදක් දැකලා තියෙනවද නැහනේ අන්න ඒකට තමයි කියන්නේ මොකද්ද ප්‍රතිභාව තව එකක් මේ බලන්න වදිමින් සවස නල හැසිරෙන දිගතු වල සොබමන් සුනිල් නුඹ සොබමන් සුනිල් මිනි නිල් නුඹ තුර විපුල පතසන් නවර ගිර නැටියෙන් වැටෙන කල විලිකුන් සුරත් පළ වැනිවේ රිවි මඩල ඕකල දැකලා තියෙනවනේ ඉර බැහැගෙන යන විදිය මේ බලන්න ප්‍රතිභාව තියෙන එක්කෙනෙක් ඉර බැහැගෙන යන විදිය දැක්කම සිද්ද කියලා තියෙන විදිය කොහොමද ලියලා තියෙන්නේ නිල් පාට වූ සෝබමාන වූ ආකාශය නැමැති ගසෙහි දිසා නැමැති අතු අතරෙහි බස්නාහිර නැමැති අත්තේහි රතු පාට වෙලා සවස සුළඟ වැදිලා වැටෙන්න උන්න මෙච්න වෙච්ච ගෙඩියක් වගේලු සූර්යයා අපිට කවදා හරි හිතලා තියෙනවා දහත් තිලා ඉර බහගෙන යනකොට සූර්යයා ඔහොමයි කියන්නේ නෑනේ ඒක කාටවත් එහෙම හිතෙලා නෑ අන්නේ වට අපි කියනවා මොකද්ද ප්‍රතිභාව කියලා 2014 වර්ෂයේ ළමා චිත්‍ර තරඟයේ සමස්ත ලංකා ඒකේ අඳින්න කියලා තිබුණේ සතුට ඒ අඳින චිත්‍ර පොත් බෑග් ෆෝන් පෝස් කලිසම් සපත්තු ඔක්කොම වෙරළ තීරයේ දිගේ තියෙනවා කට්ටිය ගිහිලා මුදු වෙරළේ සතුට වෙනවා එතකොට සතුට කියන්නේ අර වෙරළ තීරයේ දිගේ තියෙන කිසිම දෙයක් නෙමෙයි සතුට තියෙන්නේ ඒ වත්තරියහ අන්න ප්‍රතිභාව හරි ඒකට තමයි කියන්නේ ප්‍රතිභාව කියලා අලුත් විදියට හිතනවාට අපි කියනවා ප්‍රතිභාව කියලා හරි එහෙනම් අපි යම් පළවෙනි උදාහරණයට අපි ගන්නවා පළවෙනි උදාහරණය මෙන්න මේක ගුත්තිල ඇදුරු සඳ වීණා වයන ලෙස ඉඳ පස්සක පනවන ලද සුදුසු අස්නක ගොසින් උන්සන් මොකද්ද ගුත්තිල ඇඳුරු සඳ වීණා වයන ලෙස ඉඳ පස්සක පනවන ලද සුදුසු අස්නක ගොසින් උන්සන් හරිද ගුත්තිල ඇඳුරු සඳ වීණා වයන ලෙස ඉඳ පස්සක පනවන ලද සුදුසු අස්නක ගොසින් උන්සන් දැන් නිබන්ධනයේ තියෙන කට්ටිය මොකුත් ලියන්න යන්න එපා දැන් ඔන්න අපි මේකෙන් තමයි වැඩේ හරියටම අල්ලගන්න හදන්නේ ඔන්න අපේ පළවෙනි උදාහරණය අපි කිව්වා ප්‍රවේශය ලියනවා ඊට පස්සේ පළවෙනි උදාහරණයේ විවරණය ලියනවා ඊට පස්සේ පළවෙනි උදාහරණය දානවා එහෙමනේ අපේ පිළිවෙල උනේ රයිට් ඔන්න අපි දැන් වැඩේට ලෑස්ති වෙන්න හදන්න ගුත්තිල ඇදුරු සඳ වීණා වයන ලෙස ඉඳ පස්සෙක පනවන ලද සුදුසු අස්නක ගොසින් උන්සන් දැන් මේ කවියේ විරිත මොකක්ද මේකට උත්තරය ලියන්න නම් මේ කවියේ විරිත මොකද්ද කියලා අපි දැනගෙන ඉන්නවා මේ කවියේ විරිත ඒ කියන්නේ මොකද්ද මේ කවියට මේ තාලය දුන්නේ කොහොමද මොකද්ද මේ තාලය මේ කවියට තියෙන තාලයේ නම මොකක්ද අන්න ඒ ටික අපි දැනගන්න ඕන දැන් මට කියන්න කවුරු හරි ඉන්නවද මේ කවියට අදාළ තාලය දන්න කෙනෙක් තාලෙට chat box එකේ type කරන්න මොකද්ද මේ තාලය කියලා හරි දැන් කට් ඉන්නවනේ හැන්ඩ් මාක් එකක් දාන්න හරි එන වැඩේ පටන් ගමු දැන් ඕනම කවියක තාලය හොයන්නේ ඒ කවියේ තියෙන මාත්‍රා ගාන අනුව මොකක් අනුවද මාත්‍රා ගානන මොකක් අනුවද මාත්‍රා ගානන හරි සර්
හරි මාත්‍රා ගාන නුවෙන්ට පුළුවන් ඒත් ඉතින් අපි මාත්‍රා කියන ඒවා දන්නේ නැහනේ හ්ම් දන්නේ හරි කියලා දෙන්න යන්නේ එහෙනම් මේ ඩොකියුමන්ට් එක මම පොඩ්ඩක් ස්ටොප් කරලා යනවා වෙන ඩොකියුමන්ට් එකකට හ්ම් එතකන් ඉඳලා ඉන්න හරි මේක පේනවා නම් රයිට් මාක් එකක් දාන්න මට වෙරි ගුඩ් හරි දැන් ඔන්න ඔයා ඔය කවිය කොලේ ලියා ගන්න ले लिया कुत्ती ले दूर संद वीणा वायन ले सहिंद पसे का पाना वाला तो सुधु सुवासने का गोसीन उन संद केन खाविय को ले लिया स्क्रीन के अंदर ने दिखे लाना अंदर ने पा हरे आहाला ना रखे वड़े करने අනේ අනේ දරුවනේ කැමරා ඔන් කරගන්න අප්පා මට පාළුයි අප්පා අයියෝම කරන්නේ අයියෝම කරන්නේ ඔන් කරගන්න නැත්නම් මම වෙන කාට හරි කියලා දෙනවා හිතාන තමයි කියලා දෙන්නේ දැන් මේක ඔන් කරගත්තට පස්සේ තමයි කියන්නේ අද හැවසර ළමයි කියලා තීරණය වෙන්නේ ඔයගොල්ලෝ ඔන් කරගත්තට පස්සේ දැන් ඔන් කරගන්න ඔයගොල්ලෝ මාත් එක්ක මේ වැඩේ කරන්න ඕන හරිද සර් PDF එක නේද නේද ඔව් මේ PDF එක තමයි ඔව් ඒ වුණාට ඕක කටු ගන්න යන්න එපා අතේ තියෙන එක කටු ගා ගන්න යන්න එපා හරි දැන් මම හරි මේ බලන්න මෙන්න මේ අක්ෂර මාලාවේ තියෙනව නේද අයන්න ආයන්න ඇයන්න ඈයන්න කියලා අකුරු එතකොට මෙන්න මේ අයන්නට අපි කියන්නේ කෙටි අකුරු කියලා. ඔන්න දැන් මාත්‍රා හොයන විදිහ කියලා දෙන්න අද. ආයන්නට කියන්නේ දීර්ඝ අකුරු. මොන අකුරුද? දීර්ඝ අකුරු. හරියට දීර්ඝ අකුරු. ආයන්න කියන්නේ කෙටි අකුරු. ආයන්න කියන්නේ දීර්ඝ අකුරු. ඇයන්න කියන්නේ කෙටි අකුරක්. ඈයන්න කියන්නේ දීර්ඝ අකුරක්. හරියට අල්ලගන්න ඕනි. අද අල්ලගත්ත කියලා කියන්නේ සදා කාලයටම අල්ලගත්තා වගේ තමයි. හරිද? ඔන්න මම ඒ ටික මැකුව. කොහොමද මාත්‍රා ගන්නේ කියන්නේ? Right. දැන් මෙන්න මෙහෙමයි මෙන්න මෙහෙම ලකුණු දෙකක් තියෙනවා මෙන්න මෙහෙම මේකට කියන්නේ ලඝු මොකද්ද කියන්නේ ලඝු මේකට කියන්නේ ගුරු ලඝු ගුරු හරි ඔන්නකොට තමයි මේ ඉර කැලක් කියනවනේ මේකට කියන්නේ ලඝු මේකට කියන්නේ ගුරු හරි මෙන්න මෙහෙම අමුඩි ගැහුවා වගේ එකයි මෙන්න මෙහෙම ඉරයි හොඳට මතක තියාගන්න मेला මේකේ මාත්‍රා එකයි මාත්‍රා කීයද එකයි මාත්‍රා කීයද එකයි මේ ලක් මෙන්න මේ ලකුණ තිබ්බොත් මාත්‍රා එකයි මේ ලකුණ තිබ්බොත් මාත්‍රා දෙකයි රයිට් ඔන්න මම අකනවා දැන් ප්‍රශ්න තියෙනවා නම් මොනවාරි අහලා විසඳ ගන්න පුළුවන් හරිද ඊළඟට මම ඔටික මැකුවා පේනව නේද මම මේ අඳිනේව පේනව නම් මට මේ පොඩ්ඩක් රයිට් මාක් එකක් දාන්න මම මේ අඳිනේව පේනව නේද යස් හරි වෙරි ගුඩ් රයිට් ඊට පස්සේ දැන් මෙන්න මෙහෙමයි කරන්නේ. දැන් ඔන්න වැඩේ බලන්න. එතකොට දැන් කෙටි අකුරක් තිබුණොත් ඒකට යටින් දාන්නේ මෙහෙම. දීර්ඝ අකුරක් තිබ්බොත් ඒකට යටින් දාන්නේ මෙහෙම. ඔන්න දැන් හොදට අනේ දෙවියනේ
මට වුණු වීඔයා කැමරා බඩ කටිත්තු ඔක්කොම ඔෆ් වෙලා ආයා ඔය බඩ කඩු ත්‍රික ඕන් කරගන්න එතකොට තමයි මම දන්නේ මං කියන එක ඔයාලට ඇහෙනවද කියලාවත් අඩුම ගන්න නැටුම් වලටත් තියෙනවා සර් ලඝු ගුරු කියලා වෙරි ගුඩ් ඔන්න දැන් කෙටි අකුරක් තියෙනවනේ මේක දාන්නේ දීර්ඝ අකුරක් තියෙනවනේ මේක ඊළඟට මෙන්න මේ තැන් වලදී මන් යන් රන් වගේ මෙන්න මේ වගේ තැනක් තියෙනවා නම් අල් අකුරක් එක එකට තියෙනවා නම් මොකක් හරි අකුරක් අපි ඒකට දාන්නේ මෙන්න මෙහෙම යන් කියලා තිබුණොත් අපි දාන්නේ මෙන්න මෙහෙම දෙකම අල්ලලා මේක මන් කියලා තිබුණොත් මේ දෙකම අල්ලලා දෙකටම තමයි අපි මේක දාන්නේ හරිද දැන් ඔන්න පැහැදිලිද දැන් මෙන්න මෙහෙම කියමු කාගේ හරි නමක් මට chat box එකේ දාන්න මම කැමතිම නම සිරියාවති ආ ඔන්න දානවා සිරියාවති සිරියාවති හරි ඔන්න සිරියාවති සිරියලතා තරුෂ තරුෂගේ නමත් අපි දාමු සිරියලතා මගේ සිතගත් සුදු කෙල්ලේ කියලා සින්දුවක් එහෙම තියෙනවා හරි ඔන්න සිරියලතා හරිද සිරියලතාව දැන් අපි ලකුණු කරගෙන යන්න ඔන්න බලන්න C කියන්නේ කැටි අකුරක්ද දීඝ අකුරක්ද කවුද අපේ KKG ක්‍රිෂාණි මයික් එක චුට්ටක් ඔන් කරන්න දෝනියෝ හරි මයික් ඔන් කරන්න පුළුවන් ආට ඔන්න නේද ආ සෝරි සත්සරණි සත්සරණි මයික් එක ඔන් කරන්න සත්සරණි මයික් එක ඔන් වෙන්නේ නැහැ කියලාද කියන්නේ පොඩේ ඔන් වෙන්නේ නැහැ සර් මයික් අපරකින් හරි සත්සරණි දැන් ඔන් කරන්න බලන්න දැන් ඔන් වෙනවා दिगाकुरा දිගේ එකක් නේ ඔන්න ඒකට අමුඩ ගැහුවා හරිද වයන්න කියන්නේ කෙටි අකුර තී කියන්නේ සිරියාවති කියලා හිතාගමුකෝ එහෙම වුණොත් මේක දීර්ඝ අකුරක් ඔන්න මන් දැමු දැන් මෙහෙම ලකුණක් තිබ්බොත් 1යි මෙහෙම ලකුණක් තිබ්බොත් 1යි මෙහෙම ලකුණක් තිබ්බොත් 2යි මෙතන මෙහෙම එකක් තිබ්බොත් 1යි මේක නිසා මෙතන 2යි ඔන්නම තමයි දැන් මාත්‍රා තියෙන්නේ ඔන්න අපි ගණන් කරගෙන යනවා 1යි දෙකයි තුනයි හතරයි පහයි හයයි හතයි සිරියාවතීට තියෙනවා මාත්‍රා කීයක්ද අප්පෝ කීයක් තියෙනවද හතක් තියෙනවා ඔන්න සිරියාවතීගේ මාත්‍රා ගණන හරිද සි වලට 1යි රි වලට 1යි යා කියනකොට 2යි ව කියනකොට 1යි ති කියනකොට 2යි හරි මාත්‍රා තියෙනවා කීයක්ද අන්න හතක් මේ ඔය එකතුව තමයි මාත්‍රා කියලා කියන්නේ තේරුණාද තේරුණා නම් හෑන්ඩ් මාක් එකක් දාන්න තේරුණා නම් හෑන්ඩ් මාක් එකක් දාන්න ඉක්මනටම හරි වෙරි ගුඩ් තේරුණ නැති කෙනෙක් ඉන්නවනේ chat box එකේ දාන්න ආයි පාරක් කියලා දෙන්න කියලා හරිද රයිට් දැන් මම යනවා සිරියාවතීට පෙන්නඳ සයිමන් මහත්තයා හොයාගෙන හරිද සයිමන් මහත්තයා හොයාගෙන යනවා මෙන්න සයිමන් මහත්තයාගේ නම සයිමන් මොකද්ද නම සයිමන් සයිමන් හම්බ වෙන්නේ කයිමන් දොරකඩද කයිමන් කයිමන් දොරකඩද හරි සයිමන් හම්බ වෙන්නේ කයිමන් දොරකඩද හවුද මේ ආයෙත් කියන්න කියලා කියන ආයෙත් කියන්න නැවිත් ඉඳින්න ඔන්න එනම් කියන අහන් ඉන්න සයිමන්ට බලමු සර් කියන්නේ කැටි අකුරක්ද යස් එනම් 1යි ඊ කියන්නේ කැටි අකුරක්ද ඔව් එහෙනම් 1යි ආ දැන් මෙතන සයිමන් නේ
දැන් මේ දෙක අල්ලා යන්න තියෙන නිසා අපි දෙකම එකතු කරලා මෙහෙම දාන්න. අන්න පුතේ දෙකයි. සයිමන්ට මාත්‍රා කීයද? සයිමන්ට මාත්‍රා කීයද? සයිමන්ට මාත්‍රා හතරයි. රයිට්. එතකොට කයිමන්ට කයිමන්ටත් බලමු. කයිමන් ක කියන්නේ එකයි. ඊ කියන්නේ එකයි. මෙහෙමනේ වැටෙන්නේ. මන් කියන්නේ දෙකයි. ඔන්න. හරි කයිමන්ටත් මාත්‍රා හතරයි. රයිට්. ඔන්න දැන් මාත්‍රා හොයන විදිය මං හිතන ඔයාට පැහැදිලි ඇති කියලා. හරිද? රයිට්. දැන් මං නමක් දෙනවා. ඔයා ඒකේ මාත්‍රා ගන්න මට chat box එකේ දාන්න ඕනේ. මෙන්න නම. හරිද? මෙන්න නම. මොකක්ද නම? සඳ ලතා පායලා පායලා මල් වැට ගාව සඳ ලතා පායලා මල් වැට ගාව. හරි මේකේ මාත්‍රා ගන්න දාමු බලන්න. සඳලතා පායලා මල් වැට ගාව බලමු මාත්‍රා ගන්න ගණන් කරමු කට්ටිය එක්ක මොකද්ද තියෙන්නේ සා ඳ ලා තා පා ය ලා මල් වැට ගාව බලමු දාලා තියෙන අය 17යි 19යි කියලා දානවා සමහර අය 17යි කියලා දාන ඔක්කොම දාන්න අනිවාර්යෙන් දාන්න ඔක්කොම දාන්න ඔක්කොම දාන්න ඔක්කොම දාන්න ඔක්කොම දාන්න ඔක්කොම දාන්න 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 දාගර 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 දාන්න දාන්න 17යි 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 19යි 19යි 17යි 19යි 17යි කියලා කට්ටි දාගෙන බලමු 16 හැම චාත් තියෙනවා රයිට් ඔන්න බලමු එහෙනම් රයිට් බලමුද සඳලතා පායලා මල් වැටගාව මාත්‍රා කීයක් තියෙනවද කියලා ස එකයි ද එකයි ල එකයි තා දෙකයි පා දෙකයි ය එකයි ලා දෙකයි මේ වෙන වැටෙන්නේ දෙකයි මෙතන මේ දෙක අල්ලලා එකයි මේ දෙකයි sorry දෙකයි ව එකයි ට එකයි ගාව දෙකයි ව එකයි හරි දැන් ගණන් කරලා බලමු එකයි දෙකයි තුනයි හතරයි පහයි හයයි හතයි අටයි නවයයි දහයයි මෙතන දහයයි එකොළහයි දොළහයි දහතුනයි දාහතරයි පහළවයි දාසයයි දාහතයි ඔක්කොම කීයද මාත්‍රා මාත්‍රා දාහතයි කෝ බලන්න හරිගිය කට්ටිය හුරේ එකක් දෙන්න හුරේ එකක් මාත්‍රා දාහතයි ඔන්න මං ඒක ආපහු ගයිනවා වැරදිච්ච කට්ටියට සඳ කියද්දි හරි හුරේ එකක් දෙන්න හුරේ 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 එයා ඔයා මාත්‍රා එක ගයින්දි ඉගෙන ගත්ත දැන් ඔයාට නම්මල මාත්‍රා දාලා කීයක් කරේ හොයා ගන්න පුළුවන් හරිද මං සුභ ඝන ටිකයි අසුභ ඝන ටිකයි කියලා දෙන්නම් එතකොට ඔහම බෝඩ් එකක් දාන්න නම් මාත්‍රා අනුව සුභ ඝන බලා නම් සාදා දෙනු ලැබේ කියලා බෝඩ් එකක් දාගන්න සා එකයි කෙටි අකුරක් මේ ද එකයි කෙටි අකුරක් මේ ල එකයි කෙටි අකුරක් මේ තා දෙකයි හරි පා කියන්නේ දීර්ඝ අකුරක් දෙකයි ය කියන්නේ එකයි ලා කියන්නේ දෙකයි ම කියන්නේ එක් ආ මෙතන දෙකට මේකට දැම්මාම එතන දෙකයි හරි මේ ආපහු 19 වෙච්ච අයට මම මේ පෙන්නන්නේ වැ කියන්නේ එකයි ට කියන්නේ එකයි ගාව කියන් ගා කියන්නේ දෙකයි එතන මෙහෙම වැටෙන්නේ ව කියන්නේ එකයි ඔක්කොම ගණන් කරාම 17යි රයිට් ඔන්න මං හිතනවා දැන් හැමෝටම තේරෙන්නේ නැති කියලා තේරිච්ච කට්ටිය හෑන්ඩ් මාක් එකක් දාන්න මාත්‍රා ගයින විදිය මාත්‍රා ගයින විදිය රයිට් වෙරි ගුඩ් හැමෝම දාන්න තමන්ට තේරුණා නම් තේරුණ නැත්නම් නැවත කියලා දෙන්න ඕන නම් කවුරු හරි chat box එකේ දාන්න අනිවාර්යෙන් කියලා දෙනවා මේක මේ තරම් ඉක්මනට ක්‍රියාවට වෙන කොහෙන්වත් ඉගෙන ගන්න හම්බෙන්නේ නැහැ
ඒ නිසා මේක අනිවාර්යෙන් ඉගෙනගෙනම තමයි ඉස්සරහට යන්න වෙන්නේ. හරි. 21යි හෑන්ඩ් මාක් දාලා තියෙනවා. ඒ කියන්නේ මෙච්චර ප්‍රමාණය 21 දෙනාට තේරලා තියෙනවා. ආ නෑ. රයිට්. වෙරි ගුඩ්. අපි අවසන් වතාවට තව එක්කෙනෙක්ගේ නමක මාත්‍රා ගණගෙන යමු. නා ලාස් එක. වරද්දන්න එපා හැමෝම මේ ගණිමු හරියට. ඔන්න මම නම ලියනවා. සා චි තෙන් දුල් කාර් සචින් ටෙන්ඩුල් කාර් හරි බලමු මාත්‍රා ගන්න දාන්න බාන්න සචින් ටෙන්ඩුල්කර් බලමු හැමෝම දාන්න හැමෝම දාන්න හැමෝම දාන්න අලුත් අලුත් ඉගෙන ගැනීමක් නේද මේක හරි බලමු හැමෝම දාන්න ඔයාලා දානකම් මම මේ බලාගෙන ඉන්නේ හරි එක එක ගණන් වැටෙනවා හරි බලාගෙන යන්න රයිට් ස කියන්නේ 1යි चिन्ने तो मे दिखटम गव्वा देखाय तेन इतना देखाय डुल इतना देखाय का देखाय र एकाय अरे तब एक दिन के लिए एकाय देखाय तुनाय හතරයි පහයි හයයි හතයි අටයි නමයයි දහයයි කියලා දාපු කට්ටිය හුරේ කියන්නේ හුරේ දහයයි කියලා දාපු කට්ටිය හුරේ කියන්නේ දාගෙන යන්න බෑ දීර්ඝ එකක් තියෙනකොට ගන්න බෑ දීර්ඝ නැති එකක් තියෙනකොට විතරයි ගන්න පුළුවන් කාර් කියනකොට දෙකක් විදියට ගන්න බෑ ඉදහනවා බෑ ඒවා අහුවෙන්න තමයි මම මේවා දෙන්නේ හරිද ඒවා වරදින්න තමයි මම මේවා දෙන්නේ රයිට් උරේ රයිට් ඔන්න අවසන් එක ආයි දෙන්න කියපු නිසා තව එකක් දෙනවා ආයි ල මින් කො ලේ ඉජ් ආ ආයි ලර්නින් කොලේජ් බලමු ඔයම බලන්න I learn in college දාමු ගණන් කරලා එකකට දාමු හරි බලමු 8 කියනවා 9 කියනවා 10 කියනවා තාම හැමෝටම එක සංඛ්‍යාවක් ඇවිල්ලා නැහැ ඒ නිසා මේක නැවත නැවත උගන්වන්න සිද්ධ වෙයි වගේ හරි හරි බලමු 1යි 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 තන 2යි 1යි මෙතන දෙකයි මෙතන එකයි එතකොට එකයි 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 දෙකයි එකයි දෙකයි එකයි එක දෙක තුන හතර පහ හය හත අට නමය කියලා ආපු කට්ටියට හුරේ නමය කියලා ආවා නම් හුරේ ඉතුරු ආපු අය ඔක්කොම වරද්දගෙන හරි දැන් හොඳටම වෙලාව ඇති මේක තේරුම් ගන්න මේට වඩා කියලා දෙන්න ඕනි කියලා මම විශ්වාස කරන්නේ නැහැ එහෙනම් මම ඔයාලට දැන් පටන් ගන්නයි හදන්නේ වෙන වැඩක් තාම ඒක කියලා දීලා ඉවර නැහැ හරි මෙන්න උරේ දාගෙන යන්න මම මෙන්න මේ කවියේ හරිද මම මෙන්න මේ කවියේ පළවෙනි පේළියේ මාත්‍රා ගාන
ලියන්නයි යන්නේ. හරි ඔයාලට බලා ගන්න පුළුවන් එතකොට. තම මායික හදමු. ගෝ කියන්නේ දීර්ඝ අකුරක්ද කැටි අකුරක්ද? කැටි අකුරක්. හැබැයි අල්තයන්ත් එක්ක නේද තියෙන්නේ ගුත්. ඒ නිසා මේකට අපි මෙහෙම එකක් දාන්නේ. හරිනේ. ටී කියන්නේ කැටි අකුරක් නේද? ඔව් ඔන්න ඉර දැම්මා. ල කියන්නේ කැටි අකුරක් නේද? ඔන්න ල දැම්මා. ඈ කියන්නේ කැටි අකුරක් නේද? ඔව් ඈ අන්න දැම්මා. දු කියන්නේ කැටි අකුරක් නේද? ඔව් ඔන්න කැටි ඉර දැම්මා. රු කියන්නේ කැටි අකුරක් නේ? ඔන්න ඒක දැම්මා. ස කියන්නේ කැටි අකුරක් නේ? ඔව් ඔන්න ඒක දැම්මා. ද කියන්නේ කැටි අකුරක් නේ? ඔව් අන්න ඒක දැම්මා. එතකොට 1 2 3 4 5 6 7 8 9යි. මාත්‍රා කීයද? මාත්‍රා 9යි. රයිට්. දැන් ඔයාට පුළුවන් දෙවනි පේළිය මාත්‍රා ගන්න හොයන්න. දෙවනි පේළිය මාත්‍රා ගන්න හොයලා දාන්න බලන්න. දෙවනි පේළිය මාත්‍රා ගන්න හොයලා දාමු බලන්න. හරි. දාගෙන යනවා කට්ටිය. ගොඩක් අය හරි සමහර අය වරද්දගෙන තියෙනවා. බහුතරයක් හරි. V කියන්නේ දීර්ඝයි. රයිට්. නා කියන්නේ දීර්ඝයි. රයිට්. ව කියන්නේ කැටි. ය කියන්නේ කැටි. න කියන්නේ කැටි. ले කියන්නේ කැටි ස කියන්නේ කැටි ඊ කියන්නේ කැටි ද කියන්නේ කැටි එතකොට වී කියන්නේ 2යි 2යි නා කියන්නේ 2යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 11 ආපු කට්ටිය හරියට මාත්‍රා ගන්න දැන් අපි තුන්වෙනි පදෙත් හොයමු තුන්වෙනි පදේ ඩක්කල හොයමු තුන්වෙනි පදේ ඔන්න දැන් දෙවෙනි පදේ හෙව්වා දැන් තුන්වෙනි පදේ හොයාගෙන යන්න තුන්වෙනි පදේ හොයමු හරි ගොඩක් අය දාගෙන යනවා හරියටම very good තාම වැරදි එක්කෙනෙක් කවුරුත් දැම්මේ නැහැ දැනට සතුටුයි අන්න එක්කෙනෙක් වරද්දගෙන තියෙනවා අනිත් අය බහුතරයක් හරි හරි බලමු කීයද කියලා ප 1යි ත 1යි ක 1යි ප 1යි න 1යි ව 1යි න 1යි ල 1යි ල 1යි මාත්‍රා 9යි හරිනේ රයිට් දැන් මම මුකුත්ම කියන්නේ අන්තිම පේළියත් මාත්‍රා ගන්න හොයන්න දැන් ඔයාට පුළුවන් කවියක මාත්‍රා හොයන්න ඒකත් හොයලා ඔයාට කවියක මාත්‍රා හොයන්න පුළුවන් කියලා හුරේ එකක් දාගෙන යන්න ඔන්න පහන් සර් කියලා දුන්නා අද දවසේ ඉතාම කෙටි වේලාවකදී කොහොමද කවියක මාත්‍රා හොයන්න කියලා වරදිචාය අපි ඉතුරු ඒවා ප්‍රැක්ටිස් කරමු. හරි බලමු මේකේ මාත්‍රා කීයක් තියෙනවද කියලා. හොඳට බලන්න කලබල වෙන්න එපා හදිස්සි වෙන්න එපා. ඔය හදිස්සියට තමයි වරද්ද ගත්තොත් හරිද? එනිසා ඔයා කීය මාත්‍රා දැම්මට කමක් නැහැ ආයෙ බලන්න හරියටම කීයක් තියෙනවද කියලා. සමහර අය පොඩ්ඩක් වරද්දගෙන කියලා තියෙනවා. ඔන්න බලමු. සු කියන්නේ කැටි දූ කියන්නේ කෙටි සූ කියන්නේ කෙටි හස් කියන තැන දෙකයි නේ කියන තැන කෙටි ක කියන තැන කෙටි ගෝ කියන තැන කෙටි තින් කියන තැන දෙකයි උන් කියන තැන දෙකයි ස කියන තැන එකයි ද දැන් ගණන් කරලා බලමු 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12යි 13යි 14යි මාත්‍රා 14යි 14යි කියපු කට්ටිය උරේ එකක් දාගන්න අනිත් අය බලන්න මොකද මට වැරදුනේ කියලා. හරි මෙන්න මේ විදියට 9 11 9 14 හදාගන්න පුළුවන් වුණා නම් ඔයා කවියක මාත්‍රා ඉගෙන ගත්තා. හරි. හරි දැන් මාත්‍රා ගයිනේක පැත්තකින් තියලා මං කියන එක හොඳට අහගෙන ඉන්න. හරිද? මං කියන එක හොඳට අහගෙන ඉන්න අහගෙන ඉඳලා අපි මේක හරි අවධානයට යමු. රයිට්. හරි ඔන්න දැන් අපි දන්නවා මේ කවියේ මාත්‍රා ගාන කීයද කියලා. මෙන්න මේ මාත්‍රාවලට අනුව තමයි කවියක විරිත තීරණය කරන්නේ. එතකොට යම් කවියක
නවය එකොළහ නවය එකොළහ මාත්‍රා ආවොත් එලිසඳස් ලකුණට අනුව අපි ඒකට කියන්නේ ගීවිරිත කියලා. මොකක් කියලාද කියන්නේ ගීවිරිත කියලා කියන්නේ. මොකද්ද කියන්නේ ගීවිරිත. දාගෙන යන්නේ chat box එකේ දාගෙන යන්නේ chat box එකේ. ඒකට කියනවා මොකක් කියලාද ගීවිරිත. 9 11 9 14 මාත්‍රා ආවොත් ඒකට අපි කියනවා ගීවිරිත කියලා. මොකද්ද කියන්නේ ගීවිරිත කියලා. හැබැයි මේකේ මාත්‍රා තියෙන 9 11 9 14 නෙවෙයි. මේකේ මාත්‍රා තියෙන 9 11 9 14 නෙවෙයි. රයිට්. එතකොට මේකේ තියෙන්නේ මොනවද තියෙන 9 11 9 14. හරිද? එහෙනම් අපි කලින් කියනවා 9 11 9 14 මේක අයිති වෙන්නේ ගීවිරිතට. මොකද්ද අයිති වෙන්නේ? මේකේ විරිත තමයි. මොකද්ද? ගීවිරිත. මොකද්ද විරිත? ගී විරිත. ගී විරිත. හරිද? මොකද්ද විරිත? ගී විරිත. මම පළවෙනියට මතක තියාගන්න ඕනේ. මොකද්ද විරිත? මේකේ විරිත ගී විරිත. ගී විරිත. හරිද? දැන් එතකොට 9 11 9 11 9 11 තිබුණොත් නේ මේකේ ගී විරිත වෙන්නේ. නමුත් මේකේ තියෙන 9 11 9 14. එතකොට කවියා Tamanට ඕනි විදියට මේකේ මාත්‍රා යම් ප්‍රමාණයක් වෙනස් කරලා තියෙනවා. නමුත් මේ වෙනස් කරත් මේක අයිති වෙන්නේ ගී විරිතට. ඒ නිසා Tamanට කැමති විදියට මේ විරිත හදාගෙන තියෙන නිසා අපි මේකට කියනවා ස්වාධීන ගී විරිතක් කියලා. Tamanට කැමති විදියට ජීවත් වෙන එක Tamanට ඕනි විදියට ජීවත් වෙන එකට අපි කියන්නේ ස්වාධීනතාවය කියලා. ඒ නිසා මේ කවියා Tamanගේ විරිත සකස් කරගත්තේ යම්කිසි ස්වාධීන බවක් පළ කරනවා. ඒ නිසා අපි මේකට කියනවා ස්වාධීන ගී විරිතක් කියලා. මොන එකක්ද? ස්වාධීන 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 ගීවිරිත. හරිද? ස්වාධීන ගීවිරිත. එතකොට මේ ස්වාධීන ගීවිරිත මාත්‍රා ගන්න කොහමද? 9 11 9 14. 9 11 9 14. 9 11 9 14. මොනවද මේ? මාත්‍රා මාත්‍රානේ 9 11 9 14. එතකොට මේකේ 9යි මේකේ 11යි මේකේ 9යි මේකේ 14. එතකොට එකට එකක් සමාන නැහැ. සමාන නැති නිසා අපි මේකට කියනවා අසමාන කියලා. මොකද්ද කියන්නේ? අසමාන. මොකද්ද කියන්නේ? අසමාන. හරි. දැන් ඔන්න අපේ සම්පූර්ණ විරිත අපි ලිව්වා. මොකද්ද සම්පූර්ණ විරිත? 9 11 9 14 මාත්‍රා අසමාන ස්වාධීන ගී විරිතක් භාවිතයට ගනි. මොකද්ද කියන්නේ? 9 11 9 14 මාත්‍රා අසමාන ස්වාධීන ගී විරිතක් තමයි මේ කවියට යොදාගෙන තියෙන්නේ. මොකද යොදාගෙන තියෙන විරිත 9 11 9 14 මාත්‍රා අසමාන ස්වාධීන ගී විරිතක් භාවිතයට ගෙන ඇත. දැන් ඔයාගෙන් කවුරු යර අහනවා මේ කීයද ඉන්නේ? ඔව් 10 වසරේ. ආ ගුත්තිල ඉගෙනගෙන තියෙනවද? ඔව් ගුත්තිල ඉගෙනගෙන තියෙනවා. එයි මොකද? ආයෙනම් කියම බලන්න. ගුත්තිල ඇදුරු සඳ වීණා වයන ලෙසින්ද පසෙක පණවන ලද සුදුසු ආස්නක ගොසින් උන් සඳ කියන කවිය විරිත කියම බලන්න. ඕක නම් මොකද්ද? 9 11 9 14 මාත්‍රා සමාන ස්වාධීන ගී විරිත පාවිච්චි කරලා තියෙනවා. එයි මොකද කියලා අහන්න පුළුවන් නේද? හරි. ඔන්න දැන් විරිත දන්නවා. හරිද? දැන් විරිත දන්නවා. දැන් අපි විරිත දන්නවා. හරිද? හරි. දැන් ඔන්න අපි විරිත දන්නවා. හරි. අපි දැන් විරිත දන්නවා. මොකද්ද මේ කවිය විරිත කියලා? රයිට්. මේ ඩොකියුමන්ට් එකේ පේනව නේද? පේනවනේ හෑන්ඩ් මාක් එක දාන්න. හරි.
හරි ඔන්න දැන් අපි කවිය බිරිත දන්නවා මොකද්ද 9 11 9 14 මාත්‍රා අසමාන ස්වාධීන ගී විරිත මොකද්ද ඔයාගෙන් අහුවොත් දැන් කවුරු හරි මොකද්ද මේ කවිය විරිත කියලා ඔයා සම්පූර්ණම කියන්න ඕනේ මොකද්ද විරිත 9 11 9 14 මාත්‍රා අසමාන ස්වාධීන ගී විරිත කියලා කියන්න ඕනේ රයිට් චැට් බොක්ස් එකේ දාමු පුළුවන් හැටියට 9 11 9 14 මාත්‍රා අසමාන ස්වාධීන ගී විරිතක් භාවිතයට ගනි काम चैट बॉक्स के अरे कैमरा ऑन कर गांड कैमरा ऑन कर गांड नामे दाहातर नामे एकोलहा नामे दाहातर मात्रा समान स्वाधीन गेविरितक बावी तेटा गन नामे एकोला नामे दाहातर स्वाधीन गेविरितक बावी तेटा गन आदित्य वेल्लवत्त इन्नो बंडार किन नामी माइक एक ऑन करना आदित्य अरे आदित्य आदित्य वेल्लवत्त नेवेने ने सर अरे दम मट किया ना आदित्य मुकाद्द विरित नावे कुलहा नावे दाहत्र स्वाधीन की विरित पर ताव क्या लकड़ू नाने नवय एकोलह नवय दाहतर मात्रा असमान स्वाधीन गी विरिता हरि दे कोमद आय क्यों बान कौन करन माइक के हरि क्या बान नवय एकोलह नवय दाहतर मात्रा असमान स्वाधीन गी विरिता හරි දැන් කවුරු හරි ඔයාගෙන් අහුවත් ඔය කවිය විරිත මොකද කියලා ඔය විදියට පර්ෆෙක්ට් උත්තරයක් තියෙන්න ඕනේ මොකද්ද 9 11 9 14 මාත්‍රා අසමාන ස්වාධීන ගී විරිතක් භාවිතයට ගනී කියලා වාට ලියන්න පුළුවන් රයිට් දැන් එතකොට අපි විරිත දන්න දැන් ඊළඟට අපි ඔක ලියන්න ඕනේ ඒ විරිත අපි කොහොමද කිව්වේ ඒ අවස්ථාවන්ට උචිත ලෙස විරිත භාවිතා කිරීමේ කතුවරය දක්වන ප්‍රතිභාවනේ ඔන්න දැන් අපි විරිත හොයාගත්තා දැන් මේ විරිත මෙතෙන්ට ගැලපෙනවද නැද්ද කියලා අපි ලියන්න ඕනේ රයිට් මොකද්ද එතකොට කරන්න ඕනේ මේක ගැලපෙනවද නැද්ද කියලා අපි හොයාගන්න ඕනේ මොකද්ද මේ ගැලපෙනවද නැද්ද කියලා කියන්නේ මොකද්ද මේ ගැලපෙනවද නැද්ද කියලා කියන්නේ අන්න ඒකත් අපි හොයාගන්න මේ කියන තලය මේ කියන විරිත මෙතෙන්ට ගැලපෙනවද නැද්ද කියලා කියන්නේ මොකද්ද අන්න ඒක දැන් අපි කතා කරමු දැන් අපි ගමුකෝ අම්මා ගැන කියන සින්දුව මොනවද අම්මා ගැන තියෙන සින්දුව දෙවැනි බුදුන් ලෙස ලොවම උවම් කළ ලොවට පිදුම් ලද ලොවට උතුම් ලද අම්මා අහලා තියෙන කට්ටිය හැන් මාක් එකක් ගන්නට කාට හරි කියන්න පුළුවන් දේ සින්දුව ලස්සනට කියන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් හැන් මාක් එකක් ගන්නටකෝ අප්පා මේ 45ක් 47ක් විතර මේ පන්තියේ ඉගෙනුම ලබන අය අතරින් කාට හරි සින්දුව කියන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් පොඩි කෑල්ල හැන් මාක් එකක් දාන්න ඉන්නවද ලියන්න පුළුවන් කියන්න පුළුවන් නිකන් ලස්සනට මම හිතනවා ඒක දන්න කට්ටිය මෙතන ඇති කියලා පුළුවන්ද කියන්න එකක් ගියවත් කැමරා ඕන් නැහැ නේ අපේ chat box එකේ දාන්න පුළුවන් නම් කාට හරි කියන්න පුළුවන් නම් ඔය කැමරා බඩ කට්ටිය ටික දැන් ඕන් කරගන්න නැත්නම් මට කම්මැලි හිතෙනවා මම හැමෝම මෙතන නිදා ගන්නවා නැත්නම් वह हाथरी इसके आने में काटा बैठे सिंधु आके आने पुलवान के निकलने थे अरे जरूर इतना ही गाय के बुटे मैंने अरे ऋषाणा
කාටද කියන්න පුළුවන් කමක් නැහැ ඕක ගහන්න ගියොත් එම අද දවසේ ඉවර වෙනවා මේකේ අයියෝ ඉල්ලෙච්චාද අප්පා සින්දුවක් කියා ගන්න බැරි කට්ටියක් ඉන්නේ හරි හරි කමක් නැහැ දැන් දෙවනි බුදුන් කියන ගීත කොහොමද කියවෙන්නේ දෙව නිකන් මට මට දැනෙන තාලෙට මං කියන නිකන් සාමාන්‍යයෙන් යන විදිහ දෙවැනි බුදුන් ලෙස ලොවම වම් කළ ලොවට උතුම් ළඟ කොහොමනේ යන්නේ සාමාන්‍ය මේ කන් ඒ ගීතය යන්නේ සර් අපි ඔක දන්නේ නැහැ ගහන්න ඕනේ මඩුවල්කින් ওই සින්දුව දන්නේත් නැත්තම් හරිද එතකොට දැන් මේක අම්මා ගැන කියවෙන සින්දුවක් නේ දෙවැනි මම බලන්න try එකක් දීලා play කරන්න අද පොඩ වෙලාව මදි නිසා ලබන සතිය play කරලා දෙන්න දෙවැනි බුදුන් ලෙස ලොවම වම් කළ ඔහොමනේ සාමාන්‍ය ටිකක් බැතිබර ගතියකට යන්නේ දැන් ඒ අම්මා ගැන කියනකොට ඒ ගීතය අහනකොට අපිට අම්මා ගැන පොඩි හැඟීමක් ඇති වෙනවා නේ කලාවැවේ නිල් දියවර අපේ අම්මා ගමට කලින් හිරු මුළු තැන් ගෙට भावात्मक හරිද අම්මාගෙන මෙන්න මෙහෙම සින්දුවක් තියෙනවා කොහමද පොඩ්ඩක් එන්න මම ප්ලේ කරන්න පුළුවන්ද කියලා බලන්න බලන්න සම්පරයක් දෙන්න එතකොට පොඩ්ඩක් හොඳටම දැනෙනවනේ මේ තපරය දෙන්න මම සින්දු හොයනවා අන්තර්ජාලයෙන් අහලා නැහැ කිව්වනේ දෙවෙනි කියලා ගහපුවාන් ආය මොකක්ද දන්නවද ඉනිම කියලා ලෙස දෙවනි බෙදුම් ලෙස හරි අම්බුණා තප්පරයක් දෙන්න ඒක කවසොන් එකක් අන්තර්ජාලය සරිසරමින් ඉන්නේ. ජංජාලය බෝල් දිනම් කරගුණා. හරි ආවා. ඉතින් තප්පරේ මම ඩවුන්ලෝඩ් කරගන්න. ඒ ඩවුන්ලෝඩ්. උචිතයි. දැන් තව සින්දුවක් තියෙනවා මෙන්න මේ ජීවිතේ මල් මල් අපේ අම්මා ඉන්න කල් කියලා සින්දුවක් තියෙනවා දැන් ඒකයි ඕකයි කියලා බැලුවාම ජීවිතේ මල් මල් අපේ අම්මා ඉන්න කල් කියලා කිව්වහම ඒ සින්දුව යන විදිහයි ඕකයි බැලුවාම අරක ගායනා කරද්දී අපට දැනෙන අම්මා ගැන පුදුමාකාර ආදරණීය හැඟීමක් හැබැයි අර ජීවිතේ මල් මල් අපේ අම්මා ඉන්න කල් කියන සින්දුව අහනකොට අම්මා නිකන් මල් මල් චීත්‍යයක් ඇඳගෙන උඩ පැඩ පැඩ නටනවා වගේ එකක් තමයි අපිට පේන්නේ එතකොට දැන් ඔයාලට පේනවා ඇති මොකද්ද මේ විරීතක ගැළපෙනවද නැද්ද කියලා කියන්නේ
යම් කිසි හරි විලිත ආපව එක සැරයක් කියනවා කියන්නේ යම් කිසි කවියක එහෙම නැත්නම් ගීතයක තාලය ඒකට ගැලපෙනවද නැද්ද කියලා තීරණය කරන්නේ අන්න ඒක. එතකොට මේ කවියට ගන්න 911 914 මාත්‍රා අසමාන ස්වාධීන ගී විරිත මෙතෙන්ට ගැලපෙනවද නැද්ද කියලා තීරණය වෙන්නේ අන්න ඒ කාරණේ නිසා. සරල උදාහරණයක් අපි ගමු මේ බලන්න. දැන් ක්‍රිකට් මැච් එකක් තියෙනවා. ක්‍රිකට් මැච් එකක් සාමාන්‍ය විස්තර විචාරය කරන්නේ කොහොමද? ක්‍රිකට් මැච් එකක් විස්තර කරන විචාරය කරන විලාසයක් සහ රටාවක් තියෙනවා. श्री लंका खंडायम सह अटर तरंग खंडायम दिख तम तरंग करोट ब्रावो तम पंद पंदोट पार दी अपीतम खाऊद कुसा जानी हितमको हर දැන් තරඟය ආරම්භ කරලා තරඟේ පටන් අරගෙන ඔන්න දැන් පන්දු යවන්න තීරණය කරලා පන්දු යවන්න සූදානම්. හරිද? දැන් මේ විස්තර විචාරය කරන කෙනා පටන් ගන්නවා මෙන්න මෙහෙම. කොහමද? ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර කණ්ඩායම අතර තරඟ 15ක් පවත්වා ඇත. ඒ තරඟ 15ේදී ශ්‍රී ලංකා කණ්ඩායම වාර දෙකක්ද බටහිරින් දෙකක් දෙව කණ්ඩායම වාර එකක්ද ජයග්‍රහණය කර ඇත කියලා. එතකොට පන්දුකුත් දාලා පහරකුත් තෙල්ල කර. හරිද? එතකොට දැන් මේ විදියට විස්තර විචාරය කරොත් බලාගෙන ඉන්න කට්ටිය ගල් වලින් ගහනවා. එයි මේක අහගෙන ඉන්න බෑනේ තරඟ යනවා. දැන් ඒකට අදාළ විදිහක් තියෙනවානේ. ඒ විදිහට අනුව විස්තර විචාරය කරන්න ඕනේ. කොහොමද? තරඟය ආරම්භ කිරීමේ සූදානම් තරඟ ආරම්භ කරනවා පන්දු යවන්නේ බ්‍රාවෝ විනිසුරු පස කරමින් බය කර පන්දුව මැදකට ඉහළ නැගෙන පන්දුවට පහරක් කළ කරනවා කෙලිම ලොන් නොන් කලාපය අරා ලකුණු 4යි කුසජනිකේ පිත්ත ක්‍රියාත්මක වෙනවා තරඟයේ ලකුණු ලබා ගැනීම ආරම්භ කරනවා ප්‍රයෝගකාරී ඉනිම කාර්යබ්බේ කුසජනිකෙන් ප්‍රදාකෘත ලැබෙන්නේ දෙවන පන්දු රැගෙන පන්දු වල සූදානම් වෙනස්සරු පස් ක්‍රමයේ නේරකාගු පාට ක්‍රිස්ක ඩ්‍රයි පාරක් කළ කරා කලිම නෝන් නෝන් කලාපේ රා පන්දු ඇදී යනවා කියලා කිව්වෝ නේද ආ කියලා ටක්කල බලාගෙන ඒක තමයි ඒකට ගැළපෙන විරිත ඒක තමයි එතෙන්ට ගැළපෙන සද්ද දැන් ඔයාට දෙනවා ඉස්කෝලේ SMB එක කරන්න ඔයා මොකද කරන්නේ ඒ තාලයට කියලා SMB එක කරනවා කොහමද කරන්නේ විදුවල්පතුමා දිවෙනවා කොඩියසෙම සදා මේ මොතේ කොඩිය විසවනවා සෙල්ලු දෙනවා අත්පුල සන්නාදයක් කියව දෙන්නම කණේ පාරක් දෙනවා විදුවල්පතුමා එයි එතෙන්ට හරියන්නේ නැහැ ඒක ඒක තැනට ගැලපෙන විදියට තමයි ඒක හදා ගන්න ඕනේ කොහමද සෙල්ලු දෙනාට සුබ උදෑසනක් වේවා අද දවසේ අවුදෑසන රැස්වීම වෙනද ආරම්භ කරනවා මුලින්ම අපි පාසල් දජයත් ශ්‍රී ලාංකීය දජයත් ගුණන්ට ලැබෙවීමට සූදානම ඒ සඳහා අපේ මේ ගෞරවනීය ආරාධනය විදුවල්පතුමා අන්න එතෙන්ට ගැලපෙන හඬක් තියෙනවා තැනට සුදුසු කියලා කියන්නේ ඒකයි. දැන් මේක ගුත්තිලේ ආරම්භක අවස්ථාව. මොකද ගුත්තිල ඇදුරු සඳ වීණා වයන ලෙසින්ද පස්සේක පනවන ලද සුදුසු රසනක ගොසින් උන් සඳ. දෙන්න දෙපැත්තේ ඉන්නවා වීණාව දෙපැත්තේ තියාගෙන තරංග ආරම්භ කරන්නට සූදානම්. අන්න ඒ වෙලාවට දැන් සූදානම් අපේ මේ වීණා තරගය අරඹන්ට වගේ දිග එකක් කිව්වොත් එහෙන මොකද වෙන්නේ? ඒක හරියන්නේ නැහැ. බලන් ඉන්න ප්‍රේක්ෂක ජනතාව මොකද කරන්නේ? නිදා වැටෙනවා. ඒ නිසා ආරම්භක අවස්ථාවේ තියෙන කුතුහලය උද්වේගක ප්‍රභාවය හරි ඒක රඳවා ගන්න නම් ඒකට උචිත විරිතක් වෙන්න ඕනේ ඒ නිසා මේ 9 11 9 14 මාත්‍ර අසමාන ස්වාධීන ගී විරිත මෙතෙන්ට වඩාත් උචිතයි ආරම්භක අවස්ථාවේ ඇති වෙන කුතුහලයේ උද්වේගක ප්‍රභාවය කියා පැන සඳහා එකේ විරිත වඩාත් උචිතයි කියලා අපි කියනවා අන්න උචිත බව එහෙනම් අපි ලියනවා ලියන්න මෙහෙම ඔය උඩ තියෙන හිස් තැනේ ලියා ගන්න ඔයාගේ මෙන්න මෙහෙම ලියන්න 9 11 9 14 මාත්‍රා අසමාන ලයන් 9 11 9 14 මාත්‍රා අසමාන ස්වාධීන ගී විරිතක් භාවිතයට ගනි 9 11 9 14 මාත්‍රා අසමාන ස්වාධීන ගී විරිතක් භාවිතයට ගනි ආරම්භක අවස්ථාවේ ඇතිවෙන කුතුහලය උද්වේගකර භාවය කියාපෑම සඳහා එකී විරිත වඩාත් උචිත වේ 9 11 9 14 මාත්‍රා අසමාන ස්වාධීන ගී විරිතක් භාවිතයට ගනි ආරම්භක අවස්ථාවේ ඇතිවෙන කුතුහලය උද්වේගකර භාවය කියාපෑම සඳහා එකී විරිත වඩාත් උචිත වේ
නවය 11 නවය 14 මාත්‍රා අසමාන ස්වාධීන විරිතක් භාවිතයට ගනි ආරම්භක අවස්ථාවේ ඇතිවෙන කුතුහලය උද්වේග කර භාවය කියාපෑම සඳහා එකී විරිත වඩාත් උචිත වේ ඔන්න අපි නිදසුනට අදාළව සියලු පැහැදිලි කිරීම කරලා ඉවරයි අපි නිදසුන දැම්මා කවිය කුත්ති ලැබුදු සඳ වීණා වයන ලෙසින්ද පසක පණවන ලද සුදුසු වස්නක ගොසින් උන්සඳ කියලා හරිද ඊට පස්සේ ඒක ලියන්න කලින් අපි ඒකට අදාළ විස්තරය ලිව්වා කොහොමද මෙන්න යොදා ගන්න එක 9 11 9 14 මාත්‍රා අසමාන ස්වාධීන ගේවිරිතක් භාවිතයට ගනි එකේ විරිත ආරම්භක අවස්ථාවේ ඇතිවෙන උද්වේග කර භාවය සහ කුතුහලය දැනවීම සඳහා වඩාත් උචිත වේ හරි දැන් අද දවසේ කාලය ඔතනින් අවසන් වෙනවා ලබන සතියේ සිට කවියෙන් කවිය ඉතාම පැහැදිලිව ඉස්සරහට අපි පාඩම් ටික කරගෙන යන් එහෙනම් අද දවසේ විනාඩි දෙකක් වැඩිපුර ගිහින් තියෙනවා ඊළඟ පන්ති පටන් ගන්න අවස්ථාව දෙන්න ඕනේ මම මේ හැමින් කරගෙන යන්නේ මේවා පළවෙනි එක හරියට තේරුම් ගත්තේ නැත්තම් ජීවිතේ කවදාවත් අපිට ਵਿਚාරල යන්න බෑ ඒ නිසා මම හැමීට මේ උගන්වන්නේ හදිස්සි වෙන්න එපා කියලා මම හැමදාම කියන්නේ එකයි එකක් දෙකක් ලියාගත්තට පස්සේ අපිට ස්පීඩ් යන්න පුළුවන් හරි පොඩ පොඩ තමයි අපි කරගෙන යන්න ඕනේ එහෙනම් හැමෝටම බුදු සරණයි ලබන සතියේ මුණ ගැහෙමු එතෙක් ඔබට සුබ සතියක් ජය වේවා අද දවසේ ලියා ගන්න බැරි වුණු මොනවා හරි තිබුණොත් ඒවා අපි ලබන සතියේ සාකච්ඡා කරමු